ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ට මේ වතාවේ IPL සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුණා. මෙතනදී වැඩිපුර පන්දු යවන්න තමයි අවස්ථාව උදා කරගෙන තියෙන්නේ. අතීතයේ බලද්දී අපේ ක්‍රීඩකයන් අතරින් පන්දු යවන්න තමයි වැඩිපුර IPL තරගාවලියේ සෙල්ලම් කරන්නේ. IPL තරගාවලිය නියෝජනය කළ අපේ ක්‍රීඩකයෝ බැලුම් වඩාත් සාර්ථකම් පන්දු යවන්න තමයි ලසිත් මාලිංග. මාලි IPL තරඟ 122ක් සෙල්ලම් කරලා කඩුලු 170ක් දවා ගන්න සමත් වෙලා තියෙන්නේ. කඩුල්ලකට ලකුණු 19.79ක සාමාන්‍යයක් එක්ක. මාලි පන්දු ආරයකට සාමාන්‍යයෙන් 7.14ක් තමයි දීලා තියෙන්නේ. මාලිට පස්සේ IPL තරගාවලිය වල වැඩිම කඩුලු ලබා ගත්ත ශ්‍රී ලංකා පන්දු යවන්න තමයි මුත්තයා මුරලිදරන්. මුරලි ඉනිම 66කදී කඩුලු 63ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. මුරලි කඩුල්ලකට ලකුණු 26.9 නමයක සාමාන්‍යයක් එක්ක කඩලු දවාගෙන තියෙනවා. වගේම පන්දු ආරයකට ලකුණු 6.6ක් තමයි දීලා තියෙන්නේ. මුරලිගෙන් පස්සේ ඉන්නේ තිසර පෙරේරා. තිසර IPL කඩලු 31ක් දවා ගන්න සමත් වෙලා තියෙන්නේ. ඉනිම 36ක පන්දු යවලා. තිසර කඩුල්ලකට සාමාන්‍ය රඳවාගෙන තියෙන්නේ 32.77ක් විදිහට. පන්දු ආරයකට ලකුණු 8.3ක් තමයි තිසර දීලා තියෙන්නේ. IPL තරඟ 20කට සෙල්ලම් කළ ෆර්විෂ් මහරුෆ් කඩුලු 27ක් දවාගෙන වැඩිම කඩුල්ලාභිය අතරේ 4 වෙනි තැන ඉන්නේ. මහරුෆ් කඩුල්ලකට 19.2කුත් පන්දු ආරයකට ලකුණු 7.4කුත් තමයි දීලා තියෙන්නේ. ඇන්ජලෝ මැතිව්ස් ඉනිම 44කදී කඩුලු 27ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. පන්දු ආරයකට 8.1ක් දීලා තියෙන ඇන්ජි කඩුල්ලකට ලකුණු 39.9ක් දීලා තියෙනවා. වාස් IPL කඩුලු 18ක් දවාගෙන IPL වැඩිම කඩුල්ලාභිය අතරේ 6 වෙනි තැන ඉන්නවා. වාස් තරඟ 13කදී තමයි මේ කඩුලු හට දවාගෙන තියෙන්නේ. මේ වාර්තාවේ අපූර්ව සිද්ධිය තමයි අංක 1ට ඉන්න මාලි කඩුලු 170ක් දවා ගනිද්දී ඊට පස්සෙන් ඉන්න අනිත් 5 දෙනාම එකතු වෙලා දවාගෙන තියෙන්නේ කඩුලු 166ක් විතරයි. ඒ කියන්නේ 5 දෙනාම එකතු වෙලා ලබාගත් කඩුලු ප්‍රමාණයත් මාලිට වඩා කඩුලු 4ක් අඩුයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.